ත්‍රය අත්‍යවශ්‍යම කෘතියක තවත් පාඩමක කොටසක්. අපි මේ වෙනකොට කතා කරමින් උන්නේ සිද්ධාත් සඳරාවේ වර්ණමාලාව පිළිබඳව. වර්ණමාලාවේ අත්‍යවශ්‍යම කරුණු රාශියක් අපි දැන් මේ වෙනකොට කෙටියෙන් සටහන් කරගෙන තියෙනවා. හොඳයි, ඒකට ලියාගන්න මෙන්න මේ සටහන් ටික. අංකයක් දාලා හරි තරු ලකුණක් හරි දාලා අවසන් කරගන්නයි යන්නේ සිද්ධාත් සඳරාවේ වර්ණමාලාව. මෙහෙම සටහන් කරගන්න. සිද්ධාත්ගේ වර්ණමාලාව අභියෝගාත්මක පියවරක් ලෙස පිළිගත හැකිය. ඒ වූ කලී සංක්ෂිප්තය සරලය කවුලැකියට මෙන්ම ලෙව්ලැකියට අවකාශ සපයන්නකි හුදෙක් දුහුණන් පමණක් නොව බහුශ්‍රතයන්ගේද දැනුම අවබෝධය පුළුල් කරන්නකි. එම නිසා සිද්ධාත් සඟරා වර්ණමාලාවේ අගය අතිශයින්ම පුළුල් බව වටහා ගත හැකිය. හොඳයි, අපි දැන් සිද්ධාත් සඟරාවේ ලියද අවසානයි. සිද්ධාත් සඟරාවේ හෝඩිය පිළිබඳ සාරපූර්ණ විග්‍රහයක් අපි මේ වෙනකොට කරගත්තා. සාරපූර්ණ විග්‍රහය. කවුද දැන් සිද්ධාත් සඟරාව ලිව්වේ කියලා අපි මතකෙට ගත්තාම, සිද්ධාත් සඟරාව කියන්නේ පති රජ පිරුවන කියන කෙනා. පති රජ පිරුවන හිටියේ මොන යුගයේද කියලා මම මතක් කළොත්, දඹදෙණි යුගයේ තමයි පති රජ පිරුවන හිටියේ. කොහෙද තිබ්බේ කියලා මං අහුවොත්, පති රාජ පිරිවෙන කොහෙද තිබ්බේ කියලා අහුවොත්, සමහරලාට නොදන්නවා වෙන්න ඇති. බොහෝ දෙනෙක් හිතයි දඹදෙණියේ තිබ්බ පිරිවෙනකි මේ කියලා හිතයි. නෑ, පති රජ පිරිවෙන කියන එක ස්ථානීය වශයෙන් පිහිටලා තිබුණේ යයි කියන විශ්වාසය තියෙන්නේ අත්තනගල්ලේ. අද අත්තනගලු රජමහා විහාරය කියලා සලකන, එදා පාලි භාෂාවෙන් හත්ත වනගල්ල විහාර වංශය කියන කෘතිය රචනා කළ විහාරස්ථානයේ තමයි පති රාජ පිරිවෙන පැවතුනේ. එතකොට දඹදෙණි යුගයේ දඹදෙණි රාජධානියේ රජුරෝ ඉන්නේ දඹදෙණියේ, මේ පොත ලියන කෙනා ඉන්නේ අත්තනගල්ලේ. ඒ නිසා අත්තනගලු වෙහෙරේ තමයි පතිරාජ කියන පිරිවෙන පැවතුනා කියන විශ්වාසය පවතින. ඒ මම හිතනවා ගොඩක් දුරට ඓතිහාසිකව තහවුරු කරගෙන තියෙන්නේ පතිරාජ පිරිවෙන එම ස්ථානයේ පවතින. එහි ඉඳලා තමයි මේ කෘතිය සම්පාදනය කරන්නේ.
සිදත් සඟරාව කියන කෘතිය සම්පාදනය කරන්නේ. අද අපි සිරිසඟ බෝ කුමාරයාගේ කතාව දන්නවනේ. සිරිසඟ බෝ කියන්නේ ගෝඨාභය තමයි මල්ලි, අයියා තමයි සිරිසඟ බෝ. එයා රට පාලනය කරද්දී රටේ රක්තාක්ෂි කියලා යක්ෂයෙකුගේ ගොදුරකට ලක් වෙලා මිනිසුන්ගේ ඇස් රතු පාට වෙලා ඇස් රතු වෙලා මිනිසු මැරෙන්න ගත්තා. රටේ බලන 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 අත මිනිසු මැරෙනවා. රක්තාක්ෂි කියන යක්ෂයාගේ ගොදුරක් බවට පත් වෙලා මිනිසු. ඇත්තට මේක වසංගතයක්. අපි මේ කොවිඩ් වලට මුහුණ දුන්නා වගේ වසංගතයක් තමයි ඒ. හැබැයි රටේ ගියේ මොකද්ද මතය? යක්ෂයෙක් වහිලා රට පුරාම යකෙකුගේ ග්‍රහණයට රටවැසියෝ ගොදුරු වෙලා මිනිස්සු තැන් තැන් වල මැරෙනවා. මේක දැනගත්ත සංඝබෝධි සිරි සංඝබෝධි රජුරුව තමන්ගේ රාජ්‍ය පාලනය අතෑරිය. ඔහුට බැරිුණා මේකට ප්‍රතිකර්මයක් කරන්න. මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරිුණා. ඒ අභියෝගයට මුහුණ දෙන්න බැරිුණා. ජනතා කැරල්ල ජනතාවගේ ප්‍රබල දේශ දර්ශනයේ රජුරුව ලක් වෙනකොට රජුරුව සතුටු සිතින් මැදහත් සිතින් උපේක්ෂා සිතින් රජකම ඇතරලා පලා ගියා. ඒ අනුරාධපුරයේ තමයි මේක සිද්ධ වෙන්නේ. අනුරාධපුරයේ ඉඳලා ගව් 16ක් ගියා කියලා තමයි මහවංශය ආදී පොත්වල කියන්නේ. ඒ නිසාම අර අත්තිකුච්චි කියන විහාරයේ තියෙන ප්‍රදේශයේදී සිරිසඟපෝ රජුණෝ ගියා කියලා කියනවා. නමුත් හත්තවනගල්ල විහාර වංශය කියන 13 වෙනි සියවසේ රචනා කරන කෘතියේ සිරිසඟපෝ රජුණෝ තම සිරස දන් දෙන්නේ අත්තනගලු විහාරයේදී කියලා සඳහන් කරලා තියෙනවා. අත්තනගලු විහාරයේදී. එතකොට සිරිසඟපෝ රජුණෝ සිරස තමන්ගේ සිරස ගලවලා මගයට අර බත්මුලක් බැඳගෙන ආපු දුගියට මගයට දෙනවා. මේක ගිහිල්ලා ගෝඨාභයට පහර දීපන්. ගෝඨාභය අර දැහැමි බෝසත් මතු බුදු වෙනවා යයි සඳහන් වෙන අර කෘතියේ සඳහන් වන සිරි සංඝ බෝධි රජුරුවන්ගේ සිරස අරගෙන ගිහිල්ලා ගෝඨාභය රජුරුවන්ට බාර දෙනවා. මෙන්න මේ ප්‍රවාදයේ ගෙතුණු ප්‍රවාදයේ එක්තැන් වුණු මේ ඓතිහාසික වෘතාන්තයේ කතන්දරේ ඓතිහාසික කාරණාව එක්වෙච්ච දන තමයි හත්තවනගල්ල විහාරය කියන්නේ. අන්න ඒ ස්ථානයේ අපි පිළිගන්න අත්තනගල්ල කියන ප්‍රදේශයේ එම ස්ථානයේ පතිරාජ පිරිවෙන තිබිලා තියෙනවා. ඒ ස්ථානයේ තමයි මේ පිරිවෙන් ප්‍රති හාමුදුරු අපි පොදුවේ පිළිගන්න අනෝමදස්සී කියන යතිවරයන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. හොඳයි, අපි උන්වහන්සේගේ ප්‍රයත්නය වර්ණමාලාව ඇතුළතින් ප්‍රබල ලෙසම සමීක්ෂණයට ලක් කරගත්තා, අවබෝධ කරගත්තා. මම හිතනවා හොඳ දැනුමකට ප්‍රවිෂ්ඨ වෙන්න ඇති. යනි පාඩම සාරාංශ කරනවා මම. මෙන්න මෙහෙම වර්ණමාලාව හඳුන්වන්නේ පණකුරු ගතකුරු ඈනම් ලකුණෙන් හඳුන්වනු සන්නම් කියලා. ඊට පස්සේ පණකුරු පසෙකියේද ලුහුගුරු බෙයින් දසවේ ගතකුරුද වේවිස්සෙක් වහරට යෝහු සිය බස. ඊට පස්සේ කියනවා ආ ඉ උ ඒ ඕ මේ දස පණකුරු නම් කගජ තඩන තදන පබම යරලව සහල අං මේ විසි ගත කුරුණම්. ඊට පස්සේ බිඳු වර්ණයේ පිළිබඳව හං වැටි වං ඇපල මේ ඈ කවුල කීදු නර නිදුහින්ගෙන් මේ ඈදී ලෙවුඩ කීදු ආදී ලෙසින් බිඳු වර්ණයේ යෙදෙන අවස්ථාවන් සහ සාසී සූසේසෝ ආදී විදියට දීර්ඝව අපි එකට කියනවා ව්‍යංජනාක්ෂරයකට ස්වරාක්ෂරයක් ආරූඪ කරලා සසා සසැ සිසි සුසු සෙසේ සුසෝ කියලා අපි කතා කරන්නේ. ඒ විදිහට දීර්ඝක්ෂරයෙන් වර්ණමාලාවේ විග්‍රහය පුළුල්ව අවධාරණය කරගන්න ප්‍රවේශය සිදත් කතුවරයා ඔන්න ඔය අනුසාරයෙන් ලබා දීලා තියෙනවා. මේ එක්කම බඳුණු ප්‍රශ්න කොහොමද අපෙන් අහන්නේ? ඒවා මෙන්න මේ වගේ විදිහට තමයි අහන්නේ. ඒ තමයි සිදත් සංගරාවේ වර්ණමාලාව පිළිබඳ විවිධ මතවාද විචාරයට ලක් කරන්න එක ප්‍රශ්නය. සිදත් සංගරාවේ වර්ණමාලාව ගද්‍ය හෝ පද්‍ය ලේඛන විවහාරයට ප්‍රාමාණික වේදයි පිරික්සන්න. ඒ ගද්‍ය ලේඛනයේද මේක ඇද්ද? පද්‍ය ලේඛනයේද මේක ඇද්ද කියලා අපිට පිරික්සන්න තියෙනවා. සිදත් සංගරාවේ වර්ණමාලාව
පද්ද සිංහලයේ සඳහා හඳුන්වා දුන්නකි. විමසන්න. එම නැත්තං ගීබසෙහි වර්ණමාලාව හෙවත් සියබසෙහි වර්ණමාලාව සිදතින් විග්‍රහ කරයි. විමර්ශනය කරන්න. අන්න ඔය වගේ ප්‍රශ්න සමූහයක් තමයි අපෙන් අහන්නේ. ඒ වට ඔය මම දීපු සියලු කරුණු අතාරින්නේ නැතිව. හරිද? ඒ කරුණු ගලපමින් ගලපමින් පිළිතුර ගොනු කරන්න ඕනේ. ඉතින් අවශ්‍ය අවශ්‍ය දැනේදී විතරයි දාන්නේ. දැන් අපි ගාත්‍රාක්ෂර ගැන අහුවොත් ඒව ගැන තමයි දාන්නේ. අපි ස්වරාක්ෂර ගැන අහුවොත් ඒව ගැන දාන්නේ. බිංදු වර්ණය ගැන අහුවොත් බිංදු වර්ණය දාන්නේ. සමස්ත වර්ණ මාලාව මල්ලල ගැහුවොත් එහෙම සමස්ත වර්ණ මාලාවෙම තමයි අපි පිළිතුරු ලියන්නේ. ඒ නිසා පිළිතුරු ලිවීමේ කාර්යයේදී ඔය අපි ඉහතින් සඳහන් කළ සියලු කාරණා අදාළ ලෙස ගලපා ගැනීම කළ යුතුයි. එහෙම නැත්නම් ඔක්කොම ලිව්වට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? ප්‍රශ්නෙකින් අහන්න එක ලියන්නේ ඔක්කොම. එහෙම වුණත් වැරදි. හැම වෙලාවකම ප්‍රශ්නෙකට උත්තර ලියන්න ගියාම මෙන්න මේ ක්‍රමය අනුගමනය කර හරි වැදගත් මේ මම කියන්න යන ටික. මේ කියන්න යන්නේ ප්‍රශ්නෙකට සිතත් සංග්‍රහව ආශ්‍රය කරගෙන ප්‍රශ්නෙකට උත්තර ලියන්න යන විදිය. ප්‍රශ්නෙකට උත්තර ලියන්න ගියාම හැම වෙලාවකම අහලා තියෙන ප්‍රශ්නෙන් අහලා තියෙන මොකක්ද කියලා අංකයකට බලන්න. දැන් කරන ලොකු දුර්වලතාවක් තමයි ළමයි ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නෑ. තේරුම් ගන්න නැතුව ලියන ලියන යනවා. දන්න කරුණු ඔක්කොම ලියන යනවා. අන්න වැරදි. මේ අහලා තියෙන්නේ සමස්ත කෘතියක ඉතා කුඩා අංගයක්. කුඩා කොටසක් තමයි ප්‍රශ්නෙකට අහන්නේ. සමස්ත කෘතියක දැන් අපි උදාහරණයක් කිව්වොත් එහෙම යුගාන්තය කියන නවකතාව මාටින් වික්‍රමසිංහ. තව විශාල සන්දර්භයක් සහිත කෘතියක්. චරිත ගොඩක් තියෙනවා. ඒ වගේම වස්තු විශේෂ ඉතා පුළුල් අහන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණය වැඩි. ප්‍රශ්න 50ක් ඉතා පහසුවෙන් අහන්න. හැබැයි අර ඔක්කොම නෙවෙයි එකවර අහන්නේ. අහන්නේ එයින් එක බිඳක්. සිදත් සංග්‍රහාවේ ප්‍රශ්න තොගයක් අහන්න පුළුවන්. අහන්නේ එයින් ඉතා කුඩා ප්‍රදේශයක්. එක පැත්තක්. ඇයි ඒ කුඩා ප්‍රදේශයක් අහන්නේ? අපිට ලියන්න තියෙන්නේ වැය භාගයක පිළිතුරක්. වැය භාගයක පිළිතුරක්. මුළු පොත ගැනම එතකොට අපිට ලියන්න බෑ. ඇය භාගික විනාඩි 35ක වගේ කාලයක් ඇතුළත ලිවිය හැකි වර්ගයේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. එතකොට අපි මොකද කරන්නේ? එහෙම ප්‍රශ්නයක් අහපුවම ප්‍රශ්නේ පළවෙනි වරට හොඳින් කියව ගන්නවා. කියවගෙන ඒකේ අවසානට ලබා දීලා තියෙන විධානය මොකද්ද කියලා අපි බලන්න ඕනේ. අපට දීලා තියෙන විධානය. ප්‍රශ්නෙක ඕනම ප්‍රශ්නයක විධානයක් තියෙනවා. මේ වගේ විධාන තියෙනවා. බලන්න. විමසන්න කියලා දැකලා ඇති. විමසන්න පිරික්සන්න මේ ප්‍රශ්නවල අවසානට එන පද විභාග කරන්න හරිද සනාත කරන්න මම මේ කීපයක් කියන්නේ සනාත කරන්න විමර්ශනය කරන්න විමසන් විමර්ශනය කරන්න ඊට පස්සේ පැහැදිලි කරන්න හඳුන්වන්න මේ ප්‍රශ්නවල අගට එන යෙදෙන පද මම කියන්නේ. සාමාන්‍යයෙන් සිංහලවල ප්‍රශ්නවල අගට යොදන පදවි. විමසන්න කියනවා, පිරික්සන්න කියනවා, විභාග කරන්න කියනවා, සාකච්ඡා කරන්න කියනවා, සනාථ කරන්න කියනවා, විමර්ශනය කරන්න කියනවා, පැහැදිලි කරන්න කියනවා, හඳුන්වන්න කියනවා, නම් කරන්න කියලා කියනවා. විවිධයි. ප්‍රශ්නවල දීලා තියෙන ස්වරූපේ ඉස්සලා බලන්න ඕන. ප්‍රශ්නේ මොකද්ද දීලා තියෙන ස්වරූපේ? අපි හිතමුකෝ නම් කරන්න කියලා තියෙන එකකට අපි ගිහිල්ලා විමර්ශනය කරනවා. නම් කරන්න තියෙන එකක් අපි විමර්ශනය කරනවා. අන්න අපි වැරදි. අන්න අපි වැරදි. ඇයි ඒ? යන්නේ කොහෙද? මල්ලේ පොල්. කියලා තියෙන එකක් කරලා තියෙන තව එකක්. කරලා තියෙන තව එකක්. සමහරු ඉන්නා එහෙම අර වැඩි ප්‍රමාණයක් ලියලා වැඩි වැඩියෙන් ලියපුවම ලකුණු ගොඩක් හම්බ වෙනවා කියලා හිතන අය නැහැ. එහෙම දෙන්නේ නැහැ. වැඩියෙන් ලිව්වා කියලා ලකුණු දෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහරු ඉන්නවා මේ වෙන කාරණාවක් කොහෙන් හරි ප්‍රශ්නෙට ඇඳලා. ප්‍රශ්නෙට වෙනත් කාරණාවක් ඇඳලා ඒක විග්‍රහ කරගෙන. ඒක විග්‍රහ කරගෙන. අර
සාමාන්‍යයෙන් ජනවහරේ තියෙනවා ඒකට හරි අපූර්ව කතාවක් මැක්කගේ කතාව. මැක්කගේ කතාව. පුංචි දරුවෙක් ඉන්නවා ගෙදර. මෙයා ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ ටීචර් වාක්‍ය රචනාවක් කියන්නේ නැහැ. මාතෘකාව මැක්කා. ගෙදර ආපු දරුවා තමන්ගේ වැඩිමහල් සහෝදරි අක්කට කියනවා අක්කා මැක්ක ගැන වාක්‍ය රචනයක් ලියන්න කිව්වා. මොනවද ලියන්නේ? හරි අපි ලියමු. මැක්කා කළුයි. දැන් මොන පටන් ගත්තා? මැක්කා කළුයි. මැක්කාට පාද හතරක් ඇත. මැක්කාගේ දිග සෙන්ටිමීටර් 9. මැක්කා ලේ උරා බොමින් ජීවත් වෙයි. ආදී විදියට ලියාගෙන යන ගමන් දැන් ගොඩක් ලියන ලියන ගියා. මැක්ක ගැන හොඳයි ටීචර්ට ගෙනියලා පෙන්නවම 10න් 10. ඇයි මැක්ක ගැන ලිව්වේ අක්කා? ටීචර් හිතුවා කොල්ලා හොඳම හොඳයි, දරුවා හොඳම හොඳයි, උඹට 10න් 10. ඊළඟ දවසේ හරකෙක් ගැන ගෙදර ආවා. ඇවිල්ලා මෙහෙම කියනවා. හරකා සිව්පා සතෙකි. මොන දැන් හරකා ගැන ලියාගෙන ගිහිල්ලා එක පාරටම ජොයින්ට් කරා මැක්ක හරකට. කොහොමද? මැක් හරකාගේ ඇඟේද මැක්කෝ සිටිති. මැක්කා කළුය. මැක්කාට පාද හතරක් ඇත. මැක්කා ලේ උරා බොමින් ජීවත් වන සතෙකි. මැක්කාගේ දිග සෙන්ටිමීටර් මෙපමණයි. ආදී විදියට මැක්ක ගැන ලියන්න පටන් ගත්තා. ඕන් දැන් උත්තරේ ගොඩාක් දිගයි. ලියලා තියෙන හරක ගැඟට මැක්ක දාලා මැක්ක ගැන තියෙනවා. ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි දවසේ බැලුවා අඩේ මේ දරුවා මැක්ක ගැනනේ ලියලා තියෙන්නේ. පෙර දිනේ ලකුණු 10න් 10ක් හම්බ වුණ නිසා අද මම මැක්ක ගැනම ලියලා දෙන්න ඕන මැක්කෝ නැති සතෙක් කියලා මාළුව දුන්නා. උන්චි කාට මාළුව දුන්නා? ඔබ ගෙදර ගිහින් මාළුව ගැන ලියනවා. ගෙදර ආවා මාළුව ගැන වාක්‍ය දෙකක් කියලා. මාළුව ගැනට මැක්කෙක් දැම්මා. කොහොමද දැම්මේ? බැරි වෙලාවත් මාළුවගේ ඇඟේ මැක්කෙක් සිටියොත් මැක්කා කළුය. මැක්කාගේ දිග සෙන්ටිමීටර් මෙපමණයි. මැක්කා ලේ උරාවයි. ආදී දේ මැක්ක. සමහරුන්ගේ ප්‍රශ්න වලට උත්තරත් ගත්තාම ඒ වගේ. කියන්නේ වෙන දෙයක් අරන් ඇවිල්ලා අමුන්නලා තව තැනක. බලහත්කාරයෙන් වෙන්නේ එක ගැට ගහන්න ගියාපම හරි අමාරු. ගැට ගැහුවේ ගැට ගැහුවට ඒක බලහත්කාරකම. ඒ දෙන්න පවතින්නේ නැහැ. ඒ දෙන්න ගැළපෙන්නේ නැහැ. ඒ දෙන්නට එකට ඉන්න බෑ. කොයියම් වෙලාවක හරි ඒ දෙක පුපුරලා යනවා. ඒ දෙක වෙනස් වෙනවා. විච්ඡේදනය වෙනවා. ඈත් වෙනවා. ඒ නිසා නොගැලපෙන තැන් ප්‍රශ්න අස්සට ඔබ්බන්න ගියාම පිළිතුරු ගන්න බෑ. නොගැලපෙන තැන් ප්‍රශ්න අතකට ඔබ්බන්න යනවා. බලහත්කාරයෙන් දාන්න. වැඩි කොටසක් ලියන්න නම් නොගැලපීම් කරුණු දාන්න උත්සාහ කරන්න. ඒක ලොකු දුර්වලතාවක්. ඒ නිසා හැම වෙලාවකම මෙන්න මේ අතිශයින්ම වැදගත් කාරණාව අවධානයට ගන්න. මොකක්ද? මින් ලබා දී ඇති විධානය, ප්‍රශ්නයෙන් ලබා දී ඇති විධානය කුමක්ද? ඒක වැදගත්. ප්‍රශ්නයෙන් ලබා දී ඇති විධානය කුමක්ද? ඒකට ඉරක් ගහගන්න ඕන ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය. ඊට පස්සේ අහලා තියෙන ප්‍රශ්නේ කොහොමද අපි ගලපගන්නේ? අපි ඊට පස්සේ බලන්න ඕන අහලා තියෙන ප්‍රශ්නේ කොහොම මොකක්ද? අහලා තියෙන ප්‍රශ්නයේ අන්තර්ගතයට මෙහෙම ඉරක්. අපි උදාහරණයක් විදිහට අපි ප්‍රශ්නයක් ලියාගමු. මෙන්න මේ විදිහට. සිය බසෙහි වර්ණමාලාව හෙවත් වී බසෙහි වර්ණමාලාව පිළිබඳ ප්‍රාමාණික විවරණයක් කරන්න ඕම ඔගොල්ලොන්ට විභාගෙදි ලැබුණ ප්‍රශ්නේ කියලා අපි හිතමු. ප්‍රාමාණික විවරණයක් කරන්න. රයිට්. අපේ දැන් ඔන්න මෙන්න විවරණයක් කරන්න. ඒක
ප්‍රධානයි අපිට විවරණයක් කරන්න තියෙන්නේ. කොයි වගේ විවරණයක්ද? ප්‍රාමාණික. ඒ කියන්නේ පුළුල් විවරණයක් අවශ්‍යයි. ප්‍රමාණවත්. මොකක් ගැනද? සිය බසෙහි වර්ණමාලාව. ඔන්න එක. බලන්න. මෙයා එක, මෙයා දෙක, අපි මෙයාට තුන දාලා. සිය බසෙහි වර්ණමාලාව හෙවත් වී බසෙහි වර්ණමාලාව මේ බලන්න මෙයක් තියෙනවා. දැන් අපි කොහොමද ලියන්නේ කියලා මෙයාට අපිට තියෙන්නේ විවරණයක් කරන්න. මොන වගේ විවරණයක්ද? ප්‍රාමාණික විවරණය. මොකක් ගැනද? සිය බසෙහි වර්ණමාලාව හෙවත් වී බසෙහි වර්ණමාලාව. ඔන්න ගියපු ගමම්ම ප්‍රශ්නේ ගත්ත ගමම්ම අපි දන්නවා අපට විනාඩි 35යි තියෙන්නේ. 30යි හෝ 35යි විභාගෙනේ. එතකොට සරෝම කියන්න ඕන ඔයගොල්ලෝ සිය බසෙහි වර්ණමාලාවවත් ගී බසෙහි වර්ණමාලාව කියන්නේ මොකක්ද? සමහර ප්‍රශ්න දැක්ක ගමන්ම කරකිලා වැටෙනවා. ඇයි? අනේ අපි සිය බසෙහි හෝ ගී බසෙහි වර්ණමාලාවක් කියලා එකක් අහලා නැහැ. අපි දන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. සිදත් සංගරාව නිවැරදිව හරියට හදාගන්න මේ මොකද්ද කියලා දන්නවා. එතකොට අපි පළවෙනියෙන්ම කියනවා සිය බසෙහි වර්ණමාලාවවත් ගී බසෙහි වර්ණමාලාව කියන්නේ අසවල් වර්ණමාලාව. ඒ වර්ණමාලාව කොයි විදිහටද විග්‍රහ වෙන්නේ? ඒ වර්ණමාලාවේ අන්තර්ගතයේ කවර තැනකින්ද අපි ගන්නේ? ඒ මොන වගේ කරුණුද කියලා ඡේද දෙක තුනක් අරගෙන කියනවා. පළවෙනියටම ඡේද දෙක තුනක් අරන් කියනවා. ඒ අරගෙන කියලා ඒකේ අන්තර්ගතයේ සිද්ධාන්ත කොටස අපි ඡේද තුනක් විතර යනකොට ඉවර කරගත්තොත් ඊළඟට අපිට කරන්න තියෙන්නේ ප්‍රාමාණික විවරණේනේ. මේක ප්‍රාම දැන් විග්‍රහය ඉවරයිනේ දැන්. මේක පැහැදිලි කරගෙන ඉවරයි අපි. මතු පිට අර්ථයේ ගොඩට අරගෙන ඉවරයි. දැන් මේක පිටවද ප්‍රාමාණික විවරණය කියන තැනට අපි යනවා. මෙතන ඇවිල්ලා පුළුල්. දැන් ඔන්න මෙතන විවිධ මතවාද තියෙනවා. විවිධ මතවාද මෙතන තියෙනවා. මෙතන තර්ක තියෙනවා. තර්ක තියෙනවා. ප්‍රතිතර්කක් තියෙනවා මෙතන. ඓතිහාසිකමය කරුණු මෙතන තියෙනවා. මේ මේ ගොඩාක් දේවල් මෙතනට ඇතුළට දාන්න පුළුවන් අපිට. ඒ කරුණු ඔක්කොම අරගෙන දැන් අපි උදාහරණයක් කිව්වොත් අපි දැන් කගජට අඩන කියනකොට අපි කිව්වා ජයකාරයේ ඇයි මේ වර්ග කළේ? ඇයි මේ අල්ප ප්‍රාණ විතරක් තිබ්බේ? ඇයි මේ මහ ප්‍රාණ බැහැර කළේ? ඇයි ජයකාරයේ විතරක් තිබ්බේ? ඇයි සකර හකර විනිස සිදත් කතුවරයා සලතලා වර්ණමාලාව ගොඩ නැන්නේ? ඇයි බිංදු වර්ණයේ යෙදුවේ? බිංදු වර්ණයේ යෙදපු එකේ වැදගත්කම මොකක්? ආදී විදිහේ ප්‍රාමාණික කරුණු තොගයක් අපිට මෙන්න මෙතනදී ගලපන්න පුළුවන්.